එල්ලෙන්න වැලක් නැතුව හිටිය වත්සලාට මේ පෑ දෙන්නේ නම් ඉල්ලමක්. ඒ කියන්නේ රෙහන්ගේ අම්මගේ හිතේ තියෙන සැකේ නිසා රෙහන් කසාද බඳින්න හදන්නේ සර්ණියොමද කියලා දැනගන්නයි ඕන කරන්නේ. අන්න ඒ නිසායි අම්මා දුවලව වත්සලාට කෝල් කරලා කසාද සහතිකේ ෆොටෝ එකක් ඉල්ලන්නේ. වත්සලා මේ ෆොටෝ එකේ වයි. ඉතින් කසාද සහතිකේ තියෙන ලිපිනයට මේ දෙන්නම රෙහන්ටත් හොරෙන් යන්න හදනවා. හැබැයි එහෙම ගියහම ඒ ලිපිනයට සරණි කියලා කෙනෙක් නැති නිසා රෙහන්ට මේ ගැන කියලා සරණි කියන්නේ රැවටිලිකාරියක් කියලා කියයි. අම්මලා කඩපු දෙ කොහොම වුණත් රෙහන් මේ ගැන සරණිගෙන් නම් අහන්න අමතක කරන්නේ නැහැ. ඉතින් බණ්ඩ කරන්නේ මේකට මැදිහත් වෙලා අම්මලා ඒ පැත්තේ ගෙවල් අතෑරලා කොළඹට ආවේ තාත්තගේ අසනීපෙට නිතරම මෙහෙට එන්න වෙන නිසා කියලා කියනවා. රෙහන් අහනවා මෙහෙ ඉන්න නිසා ගෙවල් වලින් එන්න ලේසි දිනයක් කියන්න කියලා. තාත්තගේ ප්‍රශ්න නිසා ටිකක් හොඳ වෙනකන් කල්ලිල්ලනවා බණ්ඩා. ඒව එහෙම වුණාට නානායක්කාරයි ඩේමියනුයි වැඩි අතාරින්නෙම නැහැ. මට හිතෙනවා ඩේමියන් මේ ගැන රෙහන්ට නම් ළඟදිම දවසක කියනවා කියලා. හැබැයි ඉතින් බානුකලගේ සින්දුව හොරකම් කරපු නිසා මේ ප්‍රශ්නෙට නම් බණ්ඩට උත්තර තියෙනවා.